ආයිබෝන් දවසේ සිදු සියලු පුවත් ප්‍රථමයෙන් ඔබට ගෙනෙන සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයවන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත දුරකතනයේට අවුරුද්දක් සපිරෙද්දී සජිත් ජන දුක වෙනුවෙන් වීදි බැසීමට සැරසෙයි පාස්කු ප්‍රහාරයේ කතරුවරුන් ජනපති කොමිසමෙන් හෙළිවී නැහැ කොමිෂන් සභා වාර්තාව අසම්පූර්ණයි කාදිනල් හිමියන්ගෙන් චෝදනා මද්රසා පාසල් රටපුරා ව්‍යාප්ත වුණේ යහපාලන සමයේ එම පාසල් පිළිබඳව ගත යුතු සියලු ක්‍රියාමාර්ග දැන් අපි ගන්නවා ඇමති ජීඑල් කියයි දිවයිනපුරා සියලු පාසල් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රේණි 3ක පාසල් දරුවන් පැමිණීමේ ප්‍රතිශතය 70% ඉක්මවයි ගුරුවරුන්ගේ පැමිණීම 85% ඉක්මවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි දේශීය ඇඟලුම් ශාස්ත්‍රයේ ප්‍රවර්ධනයට සැලසුම් සහගත වැඩපිළිවෙළක් බැංකු ණය නොගෙවූ ව්‍යවසායකින්ගේ දේපළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක් දීමට අගමැතිගේ අවධානය රට කරවන එක ජනපතිට දැම්ම එපා වෙලා අපිට නම් එපා වෙලා නැහැ කිරියල්ල කියයි රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත ඉතා කෙටි කලක් තුල දේශපාලන ශාස්ත්‍රයේ වේගවත් ගමනකට අවතීර්ණ වූ සමගි ජන බල වේගය අද සිය පළමු සංවත්සරික උත්සවයේ සමරනු ලැබුවා ඒ කොළඹ හයිඩ් පාර්ක් හිදී संविधानात्मक ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරන්නේ සටන අපි ජයග්‍රහණය කරන්නේ චන්දපල මට්ටමින් ජයග්‍රහණය කරන ජාතික වැඩපිළිවෙලකින් කියලා මම තමුන්නාසර මතක් කරන්න කැමැතියි රටක් හැදියට අපි නැවත වතාවක් ගෝත්‍රික වාදයට ගමන් කරමින් පවතිනවා අද රට තුල නැවත ජාති ආගම් ભેද වශයෙන් වෙන් කරලා අපිව තබා ගන්න අපේ මේ පාලකයෝ නැවත උත්සාහ කරනවා සියලු ජන කොටස් වල විවිධත්වය ආරක්ෂා කරමින් ඔවුන්ගේ අනන්‍යතාවය යන ආරක්ෂා කරමින් දා මහා මාන්‍ය DS සේනානායක මැතිතුමා ඒ කතා කරපු ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම සඳහා බලවේගයක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා අන්න ඒ බලවේගය ගොඩනගන්න තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ අපි තමුන්නාන්සලා ඒක රාශි වෙලා ඉන්නේ ගත්ත ණය පියවන්නවත් ණය ගන්න බැරි රටක් අද රාජපක්ෂලා හදලා තියෙනවා කියන එක මතක තියාගන්න එනිසාද මේ රටේ සකලවිද ජනතාවම බංකොලොත් භාවයේ මුවවිටටම අද රාජපක්ෂ පාලනය රැගෙන ගිහින් මේ රටේ අද සෑම ක්‍රියාවලියක්ම මේ පාලනය යටතේ ජාවාරමක් බවට පත් වෙලා කොවිඩ් එක ජාවාරමක් ෆේස් මාස්ක් එක ජාවාරමක් සැනිටයිසර් එක ජාවාරමක් එන්නත ජාවාරමක් ක්‍රෝදායනයේ ජාවාරමක් ඒ විතරක් නෙවෙයි ලොකුම ජාවාරම අද ගැසට් ජාවාරම පොල්තෙල් වලින් ගහනවා සීනි වලින් ගහනවා ටයිල් වලින් ගහනවා ගැසට් වලින් ගැහිල්ල සීනි වලින් විතරක් ගහපු ගැහිල්ල මේ රටේ සියලුම ජනතාවට දෙවතාවක් මේ එන්නත ලබා දෙන්න පුළුවන් තරම් ධනයක් එක ගැසට් එකකින් සීනි මංකොල්ලකාරයෝ මංකොල්ලකාවයි කියන එක විතරක් මතක තියාගන්න සමගි ජන බල වේගය හදනකොට අපට අවස්ථාව තිබුණා අපට ඕනේ ජාන ටික අපට එක්සත් ජාතික පක්ෂෙන් ගන්න සමගි ජන බල වේගයේ අලුත් අභියෝග වලට මූණ දෙන්න අලුත් ප්‍රතිපත්ති අලුත් මතවාද හදන්නට අපට ඉඩපාඩු තිබුණා ඉතින් සමගි ජන බල වේගයට ඕනේ කෙනෙකුට එකතු වෙන්න පුළුවන් අද හැමෝටම මේ පක්ෂ විවෘතයි මේ ආරම්භ කරපු ගමන අවසන් කරන්නේ නියත වශයෙන්ම අවුරුදු 27න් පසුව ගණ්ඩ බැරි වෙච්ච ඒ රාජ්‍ය නායක පත්වීම නියත වශයෙන්ම සමගි ජන බල වේගය ලබා ගන්නා බව අද බඩුමිල මහා මරණ උඩට ගිහිලා තියෙන්නේ හැම දෙයකින්ම මම හොරා කරන නිසායි කියනක මතක තියාගන්න අපේ කාලේ ඔය කියපු දේවල් ඔය වැරදි හැම එකකටම මේ සමගි ජන බල වේගය ඉන්න එක්කෙනෙක්වත් සම්බන්ධ නැහැ කියනක ආඩම්බරෙන් මම මේ අසාර ප්‍රකාශ කරනවා අවුරුදු දෙකම ආරක්‍යන් ඉස්සලා මේ රටේ බලය ගන්නේ සමගි ජන බල වේගයමයි කියනක
ඔබතුමාට ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා ලෝකේ පෙට්‍රල් ඩීසල් මිල 3න් 2කින් අඩු වුණා මේ රටේ ජනතාවට පොඩ්ඩක් හරි ආදරයක් තියෙනවා නම් සහනයක් දෙන්න ඕනේ නම් පෙට්‍රල් ඩීසල් මිල 3න් 2කින් බැරි නම් අඩු ගානේ 4න් 6කින් හරි අඩු කරන්න තිබ්බා එහෙමවත් දැක්කුමක් නැහැ මේ කට්ටියට මේ ආණ්ඩුව කරන අය එක එක දේවල් කියනවා ඕකේ ඉන්න ජාතියාලය ගැන කියන උන් ටික යුද්ධ කරන කාලේ උකුන් අපිට වතුර බෝතලයක්වත් තෙව්වේ නැහැ උකුන් එකෙක්වත් අඩු ගානේ රණවෙරුව වෙනුවෙන් ලේ බෝතලයක් දන් දුන්නේ නැහැ පොළොන්නරුවෙන් අනුරාධපුරෙන් එහාට ගියේ නැහැ කොළඹට වෙලා ජාතියාලේ කිය කිය ජනතාව රවට්ටනවා තමුන්නාසලට දුන්න සාහන ගියා ආණ්ඩුව ඒක සාහනයක්වත් අද නැහැ තමුන්නාසලගේ වැඩි කරව පඩි නැ මේ ඔක්කොම කොරෝනාවෙන් යට කළා දිනවා අද ඇත්තටම කොරෝනා වුන්ට ආශිර්වාදයක් අපේ රටේ මිනිස්සු පාර්ශව බහින්නේ නැත්තේ කොරෝනාවෙන් ඉඳා නැත්තම් බලන්න දෙවන රජකේවල් වටලන්න හැටි මිනිස්සු ඒ විතරක් නෑ හොරා කන හැටි බලන්න සීනි වංචාව තමුන්නාසලගේ සීනි අඩු කරාද එතකොට ඒකෙන් කැවුව ගාන කීයද කෝටි 1590යි මේක තමයි ලංකා ඉතිහාසයේ 47න් පස්සේ ලොකුම වංචාව සවුදුන්නේ මේ එක පැත්තකින් ගසා ගන්නවා එක පැත්තකින් ආර්ථිකය කඩාගෙන වැඩනවා එක පැත්තකින් සාහන නැති කරනවා අනිත් පැත්තෙන් පරිසරය बरपतल खेदनीय तत्व निर्माण ජනතාවට ජීවත් වෙන්න බෑ සංවර්ධනයේ අඩාල වෙලා කිසි කලමනාකරණයක් නොමැතිව කොවිඩ් වැඩසටහන ක්‍රියාත්මක වීම නිසා මේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටිලා සෞඛ්‍ය ශේත්‍රය අඩපණ වෙලා අධ්‍යාපන ශේත්‍රය අඩපණ වෙලා පාසල් දූදරු පරපුර අනාථ වෙලා මම ආරාධනා කරනවා තමුන්නාන්සලාට සූදානම් වන්න තන දුක නිවාලන මහා ජාතික ව්‍යායාමයට අපිත් සමග එකතු වෙලා පොදු ජනතාව රකින්නට महापारट बहिन्न सीलु देनाम लगल हसी वन्ने कियला मम्मे वस्तावे प्रकाश करनवा මේ හැමදේනම විපතට පත්තුණු මොහොතක් එවන් මොහොතක රටේ ජනතාව ජීවත් කරවීමේ ඒ මහා දැවැන්ත අරගලය දිනා ගැනීම උදෙසා අපි තව දින කිහිපයකින් වීදි බසින ජනතාව එක්රොක් කරන ඒ මහා ජනතාවාදී ව්‍යාපාරයට සමගි ජන බලවේගය නායකත්වය දෙනවා පමණක් නෙමෙයි මේ රටේ පොදු ජනයාගේ ජීවිත සුරකින්නට අපි අපේ ජීවිත උනත් පරිත්‍යාග කරන්නට ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුවබැලීමට පත් කළ පාස්කු කොමිසම හරහා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන කර්තෘ වරුන් හෙළි වී නොමැති බවත් එම වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බවත් කොළඹ අගරදගුරු කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. පාස්කු ප්‍රහාරය සම්බන්ධව වාර්තාවෙන් මේ බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ හිටපු කර්තෘවරු මේ බෝම්බ ප්‍රහාරයට අනුග්‍රහය දක්වපු මුදල් හදල් දුන්නු මේ සංවිධානය කරන්නට පිටිපස්සේ ඉඳගෙන උදව් කරපු අය කවුද කියන ප්‍රශ්නෙට අපිට පිළිතුරක් ලැබුණේ නැහැ මේ කොමිෂන් සභා වාර්තාවේ යම් යම් ඉඟි කිරීම් सिद्ध करला थी ना। नमूत में कमिशन सभा वार्ताव सहा राजे बुद्धि अंशय मेन्म में राजे में විවිධ මේ වගේ කාරණා පිළිබඳව කරුණු සොයාබලන අපරාධ විමර්ශන කොට්ටාසය ඒ වගේ සංවිධාන වලින්වත් මේකට පිළිතුරු අපිට ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තුවක් තියාගෙන හිටියා කොමිෂන් සභාව මීට වඩා කරුණු මේ සම්බන්ධව කරුණු සොයාබලයි කියලා. නමුත් එවැනි දෙයක් සිදු වුණේ නැහැ. ඒ නිසා මේක අපි මූලික වශයෙන් සලකන්නේ අසම්පූර්ණ වාර්තාවක් හැටියට. ඒ නිසා අපිට මේ කොමිෂන් සභා වාර්තාව ගැන සෑහීමකටපත් වෙන්න බෑ. අන්න ඒක තමයි යථාර්ථය. රටේ සාමයට සහ එකමුතු භාවයට තර්ජනයක් වන ලෙස මද්රසා පාසල් පවත්වාගෙන යන්නේ නම් ඊට මැදිහත් වීමට රජයට අයිතියක් ඇති බව අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය හමුවකට අද එක් වෙමින් මද්රාසා කියන ආයතන දැනට 1965ක් විතර රටේ නොඑක් නොඑක් තැන්වල තිබෙනවා
මේවයි මොනවද උගන්වන්නේ විෂයමාලා මොනවද කවුද උගන්වන්නේ මේ සම්බන්ධයෙන් යහපාලන රජය කිසිවක් සෙවීමට හෝ පාලනය කිරීමට කිසිම උත්සාහයක් දරුවේ නැහැ යහපාලනය කියන රජයේ කාලය තුල 600ක් විතර පුද්ගලයන් ආවා මේවා උගන්වන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් හැටියට හිටපු කාලේ මේකට ඉඩ දුන්නේ නැහැ තාමත් සමීප සම්බන්ධයක් තිබුණා බුද්ධි අංශය හා ආගමන විගමන නිලධාරීන් අතර මේ ආයතන වලට ඇවිල්ලා උගන්වන්න කවුරු හරි වීසා බලපත්‍රයක් ඉල්ලනවා නම් මේ පුද්ගලයාගේ ඉතිහාසයේ විස්තර සහිතව හොයලා බලුවා. ඒ සියල්ලක්ම අහෝසි කළා යහපාලන රජයේ. ඉතින් ඒ වෙන් තමයි මේක මේ විදිහට ව්‍යාප්ත වුනේ. විරුද්ධ පක්ෂයේ හිටපු ඇමතිවරයෙක් කියලා දිනනවා මේවා මෙහෙම පාලනය කිරීම නීති විරෝධී කියලා. කිසියෙත් නීති විරෝධී නෑ. රටේ එකමුතුකමට සාමයට තර්ජනයක් වන විදිහට මේ මද්‍රාසා කියන ආයතන පවත්වාගෙන යනවා නම් ඒ සම්බන්ධයෙන් මැදහත් වීමට රජයට අයිතියක් තියෙනවා පමණක් නෑ. අනිවාර්යෙන් ඒක රජයේ යුතුයකමක් කරනවා. ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්තමානයේ මූලදී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායිතාවය සහ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට අවශ්‍ය අනුග්‍රහත්වය ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඇඟලුම් සංගම් නියෝජිතයින් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින්. ඒකබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජිතයින් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවයි ජනාධිපතිවරයා මෙම හමුවේදී ප්‍රකාශ කළේ. ඉලක්ක සපුරා ගැනීමට රාජ්‍ය විශේෂ උනන්දුවකින් ක්‍රියා කරන අතර මේ වර්ෂයේ අපේක්ෂිත ඉලක්කය ඩොලර් බිලියන 5.1ක් බවත් ඉලක්ක සපුරාලීමට කැපවීමෙන් කටයුතු කරන බවටත් මෙහිදී ව්‍යාපාරිකින් ජනාධිපතිතුමාට සහතික වුණා. සෞඛ්‍ය නිර්දේශ නිසා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට එල්වී ඇති අභියෝග පිළිබඳවද ව්‍යාපාරිකින් මෙහිදී පැහැදිලි කර ඇති අතර රටේ පොදු සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් නොවන අයුරින් ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ යම් යම් සෞඛ්‍ය නිර්දේශ ලිහිල් කිරීමට ඇති හැකියාව සුවා බැලීමටද යෝජනා වී තිබෙනවා. ආයෝජකින්ගේ වීසා කාලය දීර්ඝ කිරීම හා වීසා ලබා දීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. බැංකු ණය නොගෙවූ ව්‍යවසායකින්ගේ දේපල අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැංකු ප්‍රධානින්ට උපදෙස් ලබා දී තිබෙනවා. බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකින්ගේ දේපල අත්පත් කර ගැනීම తాවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව ව්‍යවසායකින්ගේ මූල්‍ය ගැටළු වලට සහන ලබා දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මහ බැංකුව සහ අදාළ බැංකු සමග එක්ව අවසන් තීන්දුවකට එළඹෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි ගැටළු පවතින නිසා කිසිදු පාර්ශ්වයකට අවශ්‍යයක් නොවන ආකාරයට ඒවා විසඳීම වැදගත් බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. බැංකුණය ගෙවා ගැනීමට නොහැකි ඕනෑම පාර්ශ්වයක් සහ බැංකු පාර්ශ්වයන්ට අතර මැදිව දෙපැත්තටම සාධාරණයක් ඉටුවන ආකාරයේ ගැටළු විසඳා දෙන රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බව කී අග්‍රාමාත්‍යවරයා. ඒ වෙනුවෙන් නෛතික බලයක් සහිත රාජ්‍ය ආයතනයක් හෝ බලධාරියෙකු සේවය පිහිටුවීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස දන්වනු ලැබුවා. ඒ ඔස්සේ ලීසින් ඇතුළු එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළ ණය හිමියන්ට සහන ලබා දීමේ හැකියාව පවතින බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. දැන් අපි අවුරුදු 30 ගණන් දේශපාලනය කරනවා. අපිට මේකේ පාවුනේ නමුත් මේ රටේ ජනාධිපතිවරයා වෙච්ච කෙනාට මේක අවුරුද්දකින් එපා වෙනවා. කැබිනට් එකට කිව්වා මං ආයි තිල්ලන්නේ නැහැ කියලා. ඒකෙන් පෙන්නන්නේ මොකද්ද අසාර්ථකභාවයනේ. මේ ආණ්ඩුව බකල් ගහ යන්නේ තව අවුරුදු 1යි 2යි කියන එක මම තබුන්නාදලට දේවතාව දෙන්නේ. අවුරුදු 5 කාබාසිනිය කරපු වාර්තයක් අපිට තියෙන්නේ. දැන් මේ ආණ්ඩුවේ ෂොක් ඇබ්සෝබර්ස් ගිහිල්ලා තියෙන්නේ. ෂොක් එක ඇබ්සෝබ් කරගන්න විදියක් නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා ඉතාම අභීත තීන්දුවක් ගත්තා රට වහන්නේ නැතුව කොරෝනා වලට මුහුණ දෙනවා කියලා. රෝගී ටිකක් පැතුරුණු බව ඇත්තයි. ඒ කැමැත්තෙන් කරපු දෙයක් නෙවෙයි. අශෝක අබේසිංහ මහත්තයලා වගේ ප්‍රකාශයක් පොඩ්ඩක් වැරදීමක් හරි මොනවා හරි කියලා කියවෙච්ච දෙයකට බෑගනම් ප්‍රශ්න කරනවා. හැබැයි මේ නීතිය හත පහකට ගණන් ගන්න නැතුව අන්තවාදී විදියට ප්‍රකාශනිකුත් කරන අයට එරෙහිව එක දවසක් එක විනාඩියක් එක පැයක් ප්‍රශ්න කරන්න මේ ආණ්ඩුව බය. ජාතිවාදයේ මොනෑම් පාර්ශවකින් හෝ ඉස්මතු කරන්න උත්සාහ අරගෙන අපේ රටේ මතු පරම්පරාවට නැවත දුක් විඳින්නට පරිසරය අපි නිර්මාණය කරන්නට දායක විය යුතු නැහැ. එනිසා හැමදෙනාම වචන පාවිච්චි කරනකොට පරිස්සම් විය යුතුයි.
දැන් මේ හදන්නේ බටහිර ජැටිය විකුණලා ලෙඩාමලත් බඩසුද්දයි කියන න්‍යායට යන්නනේ. ඒ කියන්නේ නීතිපතිවගේ අපිට සහයෝගය තියෙනවා නීතිමය අවසරය තියෙනවා ඒකින්ද විකුණාව කියන්නේ. ඒ දහම් ගැටයක් අස්සේ මේක විකුණන්න හදනවා නම් ඔබතුමන්ලා ඊගාව ඡන්දෙට එන්න නීතිපතිවරයත් එක්ක ඉන්දියාවේ අදානිලත් එක්ක මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවගෙන් භාගයක් ඔබතුමන්ලගෙන් හැලෙන බව පළු ගැලවෙන බවත් ওই විකුණන කට්ටිය දැනගන්න ඕන. වැරද්දක් කරලා තියෙනවා නම් වැරද්ද ඔයලා බලලා දඬුවම් දෙන එක අපි වෙනම කතාවක්. මේකේ මේ අපි හොරකම් කරන්න ආපු මිනිස්සු නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ පැතුමා කියන්නේ හොරකම් කරපු මිනිස්සෙක් නෙවෙයි. හොරකම් කරන මිනිස්සෙකුත් නෙවෙයි. අපිට මොනවටද කාමර 15ක ගයක් හැදුවත් එක කාමරෙ නිදාගන්න හොරකම් කරලා මොනව කරන්නේ? බස්නාහිර පළාතේ පාසල්වල ශ්‍රේණිය 3ක් ඇතුළුව දෙවෙනේ සෙසු සියලු පළාත්වල ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ අනුව අද දින පාසල් ළමුන්ගේ පැමිණීමේ ප්‍රවණතාවය 73% ඉක්මවා ඇති බවත් ගුරුවරුන්ගේ පැමිණීම 86% ඉක්මවන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. බස්නාහිර පළාතේ පාසල්වල ශ්‍රේණි 3ක් ඇතුළුව දිවිනී සෙසු පළාත්වල සීලුම ශ්‍රේණිවල අධ්‍යන කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ අනුව පළමු වාරයේ දෙවන අධියරට ගුරු සිසු පැමිණීම සතුටුදායක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. අද දින සමස්තයක් ලෙස සිසුන්ගේ පැමිණීම 73%ක් පමණ වන අතර ගුරුරුන්ගේ පැමිණීම 86%ක් ලෙස සටහන් වී තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදුනේ වී මෙරට සිදු වූ තවත් මරණ 5ක් පිළිබඳව අද පස්වරුවේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 532 දක්වා ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර බහුදින දීවර යාත්‍රා හරහා මෙරටට පැමිණෙන දීවරින්ගෙන් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද පැතිරීමේ අවධානමක් පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. තවදුරටත් විශේෂයෙන්ම දීවර කර්මාන්තයේ යෙදෙන බහුදිර යාත්‍රා සහ අනිකුත් යාත්‍රාවල පැමිණෙන පුද්ගලයින් අපි නිසියාකාරව නිරෝධායන ක්‍රමවේදයකට හෝ පරීක්ෂණ ක්‍රමවේදයකට භාජනය කරන බවක් පේන්නේ නැහැ. විශේෂයෙන්ම ඔවුන් අන්තර්ජාතික මුහුදේදී සහ අනිකුත් ප්‍රදේශවලදී විදේශිකයින් සමග නොයෙකුත් නීත්‍යානුකූල නොවන ගනුදෙනුවල නිරත වෙනවා කියලා අපිට ඉතාම පැහැදිලිව ඔවුන් නීති විරෝධී ද්‍රව්‍ය රට තුළට ගෙනෙම් වැනි ජාවාරම්වලත් ඇතැම් අය නිරත වෙනවා. මේ නිසා මේ ක්‍රියාවලිත් එක්ක අපිට සිද්ධ වෙනවා බොහෝ වෙලාවට ලෝකයේ අනිත් රටවල පැතිර යන නොයෙකුත් වර්ගයේ අවදානම් ප්‍රභේද COVID-19 පැතිරවිය හැකි ලංකාතුලට ඇතිරිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා තවදුරටත් මෙවැනි කටයුතුල නිරත වන බහුදින යාත්‍රාවල සේවයේ නියුතු අයවලුන් සහ අනිකුත් දීවර කර්මාන්තයේ නිරත වන අයවලුන් සහ ඒ වගේම මුහුදාශ්‍රිතව නොයෙකුත් කර්මාන්තවල නිරත වෙන අවදානම් අයවලුන් නිරන්තර පරීක්ෂාවලට ලක් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා පැහැදිලිවම පේන්න තියෙනවා. දිනෙන් දින සිදුවන අනතුරු වලින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ යතුරු පැදි අනතුරු. ඒ අනුව යතුරු පැදි කරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද කොළඹ ගාල්මෝදුරදී පැවැත්ුණා. ඒ ජගත් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ දිනයට සමගාමී වයි. රටපුරා විවිධ ප්‍රදේශවල සිදුවන රියා අනතුරු සංඛ්‍යාව ක්‍රමෙන් ඉහළ යාමත් එක්ක සෑම දිනකම මිය යන සංඛ්‍යාවත් ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ගතුණු පැය කිහිපය තුලත් පුද්ගලින් 12 දෙනෙකු රියා අනතුරු වලින් මිය ගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. මියගිය 12 දෙනා අතරින් මේ පැය 24 තුළ 6 දෙනෙක්ම යතුරු පැදිකරුවන්. පොලිස් වාර්තා අනුව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන කාරණේ වන්නේ යතුරු පැදිකරුවන් හරහා සිදුවන රියා අනතුරු සහ යතුරු පැදිකරුවන් අනතුරුට පත්වීමෙන් සිදුවන මාරක අනතුරු සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි. පසුගිය වසර 5කට කල රටේ සිදු වූ අනතුරු වලින් 42%ක් සිදු වී තිබෙන්නේ යතුරු පැදි හේතුවෙන්. මියගිය සංඛ්‍යාව එම අවුරුදු 5 තුළ 5677ක්. අනතුරු වලින් මිය යන පුද්ගලයන්ගෙන් 39%ක් යතුරු පැදි අනතුරු හේතුවෙන් මිය යන බවට පැහැදිලිවම දත්ත වලින් පෙනී යනවා. අධිවේගී යතුරු පැදි භාවිතා කිරීම ඉතා නොසැලකිලිමත් සහ අපරීක්ෂාකාරී දහවණය මෙන්ම නියමිත පරිදි හිස්වැසු නොපැළඳීම මත්පැන් පානය ඇතුළු කරුණු රැසක් මෙලෙස යතුරු පැදි අනතුරු වලට හේතු වශයෙන් පෙන්වා දිය හැකි. ඊයේ දිනේත් අනතුරු වලින් පුද්ගලයන් 12 දෙනෙක් මියගොස් තිබෙනවා. මේන් 10 දෙනෙක්ම මියගොස් තිබෙන්නේ යතුරු පැදිවල ගමන් කළ පුද්ගලයන් සහ පදිකයින් ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ. මේ නිසා මාර්ගයේ යතුරු පැදිවල ගමන් කරන පුද්ගලයන් එවැගේම පාරේ පයින් ගමන් කරන පුද්ගලයන් පිළිබඳ අවධානමක් තිබෙනවා. ඔවුන් වැඩිපුර රිය අනතුරු වල විඳිතින් බවට පත්වීමේ අවධානමක් තියෙනවා. මේ නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. එවැගේම සමහර දිනවල වැසි සහිත කාලගුණ තත්වයක් දක්නට ලැබෙනවා. මේ දිනවලදී ඉතා ප්‍රවේශමෙන් වාහන පැදවීමට රියදුරන් කටයුතු කළ යුතුයි.
යතුරු පැදිකරුවන් මගමරුවන් බවට පත්වීමේ මෙවන් තත්ත්වයක් තුළ ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දින නිමිත්තෙන් යතුරු පැදිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ගාලුමෝදුර පිටිය අභියසදී පැවැත්වුණා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එක්ව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යතුරු පැදිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනට අනුව අද ගාලුමෝදුර පිටිය අභියසදී මෙම උත්සවයේ සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණී ලොකුගේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ශ්‍රී ලංකා පොලිසිය රතමහනාංශයේ නිලධාරින් මෙන්ම කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්ප රම්‍යානිද සොයිසා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. බෞගේ අවුරුද්ද බැලුවාම ප්‍රියානතුලෙන් වැඩිම ප්‍රමාණයක් සිදු වෙලා තියෙන මෝටර් සයිකල් සම්බන්ධ. රට පුරා මේ කටයුත්ත ආරම්භ කරන අපේ රාජ්‍ය අමාත්‍යතුමා මමත් මෙතනට ආවේ ඒකට තව දිවිදීමක් හැටියට සියලු දෙනාම පැමිණලා ඉන්නේ මේ රටේ අනතුරු අඩු කරන්න. මොකද ගමනාගමන සඳහා මෝටර් බයිසිකල් පදින එක නවත්තන්න බෑක තවත් වැඩි වෙනවා. ඒ වැඩි වෙන ගමන් නීති රීති අනුව ගමන් කරලා අනතුරු අඩු ගමන නැත්තක් බවට පරිවර්තනය කරනවා. මුළු රටේම දිස්ත්‍රික්ක 25 එක මෙවැනි දැනුවත් කිරීම් යතුරු පැදිකරුවන් සිදු කරලා අපි ඉල්ලීමක් කරන්නේ SLS ලාංඡනය මුද්‍රා කර තිබෙන මේ හෙල්මට් පමණක් වැළඳීම තුළින් ඒ ආරක්ෂාව ලබා ගැනීමයි කියන ඉල්ලීමයි කරන්නේ. ඒ වගේම අපි එක දිනයකට පමණක් මේක සීමා කරන්නේ නැතුව දින 365 න් පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගුණාත්මක පැත්තෙන් ලබා දීමට රජයක් විදිහටත් පාරිභෝගික අධිකාරියත් ඉදිරියේදී කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න. දවසකට අනතුරු වෙන සංඛ්‍යාවෙන් වැඩිම වශයෙන්ම හදිසි අනතුරු වලට වාර්තා වෙන්නේ යතුරු हेलमेट निवर्ज भावित नौकरी निवर्ज हेलमेट फलदीम नुमेमा बरपतल अरुद पारो विशाल दर सत्कार शल्यकर्म विलियन मुदल विधान अणुतर हेतु बल प्रेम सिद्धन अतपाय कड़ी लकन जीवित आबादी अणुन एक රටවටපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. අභාවප්‍රාප්ත සංගීත ශිල්පී විශාරද ගුණදාස කපුගේ මහතාගේ 18 වන අනුස්මරණයේ නිමිත්තෙන් ඊයේ පස්වරුවේ එතුමාගේ උපන්ගම වූ ඇල්පිටිය කහදුව මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටා ඇති එතුමාගේ ස්මාරකය අසලදී පුෂ්පෝපහාර දැක්වීමක් සිදු කෙරුණා. මිහිදු සෙවන නිවාස වැඩසටහන යටතේ වැලිමඬ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගවරමාන වසමේ ඉදිකෙරෙන නව නිවසක් සඳහා මුල්කල තැබීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැඳවුම්කරු ඉන්දික සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගලකෙතර ආසනය තුල ගමටකයක් වැඩසටහන යටතේ ඉදිකරන ලද නිවාස කිහිපයක් ජනතා අයිතියට පැවරීම සහ හදවත් යාකිරෙන ගමේ පාලම ව්‍යාපෘතිය යටතේ ඉඩමේ ගම හේනේ ගම වැලිපෑල ගම්මැද්ද පාලමේ ඉදිකිරීම කටයුතු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. අඩු ආදායම් ලාභී කාන්තාවන් මූලික කරගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නැංවීම අරමුණු කරගනිමින් වවුනියාව ඉරට්ට පෙරිය කුලෙම් ප්‍රදේශයේ ඉදිකළ සමෘද්ධි සුවපුජුන්හල අද ජනතා අයිතියට පත් කෙරුණා. එප්පාවල පොලිසිය විසින් සිදු කරන ලද විශේෂ වැටලීමකදී පෑලියකුට ප්‍රදේශයේ සිට එප්පාවල ප්‍රදේශයට අයිස් මද්‍රව්‍ය රැගෙන ආ පුත්කලියෙකු සහ හෙරොයින් මද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තවත් පුත්කලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 4300ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 7500ක්ද පොලිස් භාරයටගෙන තිබෙනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.